හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් ඔබ කෙදිනක හෝ පාරිභෝගික පශ්චාතාපය අත්විඳා වූ කෙනෙක්ද මා එය අත්විඳ ඇත්තෙමි මිලදී ගැනීමකට සැරසෙන විට අලුත් දෙයක් ලැබීම සමග පැමිණෙන උනන්දුව ගලා එනවා මට දැනෙන්නට වෙනවා එසේ වුවත් මිලදී ගැනීම සිදු කලයින් පසු සමහර විට පශ්චාතාප රැල්ලක් මා වෙතට පැමිණි අවස්ථාවන් මතකයට නැගෙනවා ඇත්තටම මට මෙය අවශ්‍ය දෙයක්ද ටිකක් ඉවසලා සිටියානම් මීට වැඩිය හොඳ එකක් ලැබෙන්න තිබුණා අපරාදේ මේ වෙලාවේ මුදල් නාස්ති කළේ උත්පත්ති තුනේහි පාරිභෝගික පශ්චාතාපේ ප්‍රථම වார்த்தාව ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දකිමු හැම එකක්ම පටන් ගත්තේ කපටි සර්පයා සහ ඔහුගේ වෙළඳ කතාව සමගින් ඔහු දෙවිඳුන්ගේ වචනය සැකකිරීමට ඒවව පොළඹවාලුවා පළවෙනි පදය ඉන්පසු ඔහු ඇයගේ අවිනිශ්චිත බව මත දෙවිඳුන්ගේ චරිත ගුණාංග පිළිබඳ සැකයක් දමා එය වඩා තීව්‍ර කළා හතර පහ පද වලට අනුව සාතන් ඇයට පොරොන්දු වූයේ ඇයගේ ඇස් ඇරෙන බවත් ඇය දෙවිඳුන්ට සමානවන බවත්ය පස්වන පදයට අනුව එහෙයින් සටකපටකමට හොඳින්ම අසු වූ ඒව එය කෑවාය ආදම්ද කෑවේය පාපය ලෝකයට අවතීර්ණ විය පළමු මනුෂ්‍යා සහ ස්ත්‍රිය ඉල්ලුවාට වඩා ලබාගත්තෝය ඔවුන්ගේ ඇස් ඇරුණු බව සැබෑ වුවද ඔවුන් දෙවිඳුන්ට සමාන වුණේ නැහැ ඔවුන් කළ මුල්ම ක්‍රියාව වූයේ දෙවිඳුන්ගෙන් සැඟවී යාමය හත අට පදවලට අනුව පාපෙහි භයානක ප්‍රතිඵල තිබෙනවා එය සමවිත දෙවිඳුන්ගේ උපරිමයෙන් අපව ඈත් කරලනවා එනමුත් දෙවිඳුන් තම දයාව නිසා ආදම් සහ ඒවට සත්ව හම්වලින් ඇඳුම් ඇඳූ බව 12 වෙනි පදය පවසනවා එය අපගේ පාපවලට දිවි පුදා කිතුතුමන් කිරීමට සෑදී සිටි දෙය පිළිබඳව පූර්වාදර්ශයකි එතුමන්ගේ රුධිරය හැලුවේ තවත් පශ්චාතාපයන් නැතිව අප එතුමන්ගේ ධර්මිෂ්ඨකමින් සරසන පිණිසය ඉසායා 61:10 පවසන්නේ එතුමානෝ ගැලවීම නැමැති වස්ත්‍රය මට පැළඳ වූසේක ධර්මිෂ්ඨකම නැමැති සළුවද පෙර වූසේක